ශුභ දවසක් වේවා ප්‍රිය ආසන්නිනී. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන හාස්කමේ වචනයයි. අද සැප්තැම්බර් මාසයේ 22 වෙනිදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙන එනවා. ප්‍රියදර දරුවනි, අද ජීවනයේ කෑම ශුද්ධ ලූක් 4 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තියෙන් අපි මෙනෙහි කරන්නට යනවා. අපි අලුත් තේමාවකට අද ඇතුල් වෙනවා. මේ තේමාවේ නම ස්වාමින් වහන්සේගේ දේශනාව. එතකොට අපි පළවෙනි දේශනාව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කළ පළවෙනි දේශනාවෙන් යම් කොටසක් අද අපි මෙනෙහි කරන්නට යනවා. ඒ කොටස තමයි ලූක් 4 වෙනි පරිච්ඡේදයේ 18. බයිබලයේ කියනවා ස්වාමින් වහන්සේගේ ආත්මය මා කෙරෙහිය, මක් නිසාද දිලිඳුන්ට සුභාරංචිය දේශනා කරන්නට? උන්වහන්සේ මා ආලෙප කළසේක, වහලුන්ට මිදීම සහ අන්ධයන්ට පෙනීම ලැබෙන බව ප්‍රකාශ කරන්නටද, මඩනා ලද්දවුන් නිදහස් කර හරින්නටද, ස්වාමින් වහන්සේගේ පිළිගත යුතු අවුරුද්ද ප්‍රකාශ කරන්නටද උන්වහන්සේ මා එවූසේක කියා ලියා තිබෙන ස්ථානයේ සොයාගෙන උන්වහන්සේ කියවලා ඒක උන්වහන්සේ පොත වැහුවා කියලා තමයි බයිබලයේ සඳහන් වෙන්නේ. මම හෙට කියා දෙන්නම් කොයි කොටසද කියුවේ, කොයි කොටසද උන්වහන්සේ කියුවේ නැත්තේ කියලා. අදට අපි මේ දේ මෙනෙහි කරමු. උන්වහන්සේ කිව්වා මම තමයි ආලේපලක් තනන් වහන්සේ, නැත්නම් මම තමයි එඬ ඉන්න ගැලවුම් කාරයා. ඒක කියන්න තමයි උන්වහන්සේ තමන්ගේ ගමටම නාසරත් කියන ගමටම ඇවිල්ලා 16 වෙනි වගන්තිය හැටියට උන්වහන්සේ ඒ ගමට ඇවිල්ලා ඒ සිනගෝගෙට ගිහිල්ලා උන්වහන්සේ කියන්න හදනවා ඔගලන්ට මේ ලියවිල්ලේ ලියා තිබෙන්නේ මේ මං ගැන තමයි, මේ යසාය 61 ලියා තිබෙන්නේ මං ගැන තමයි, මාව තමයි ආලෙප කරලා තියෙන්නේ, මම තමයි වහලුන් මෙදවන්න යන්නේ, මම තමයි අන්ධයන්ට පෙනීම දෙන්න යන්නේ, මම තමයි මෙසායා, මම තමයි මනුස්සයා බේරාගන්නට ගලවන්නට ආපු කෙනා කියලා උන්වහන්සේට ප්‍රකාශ කරන්න ඕන වුණා ඒ ස්ථානයේදී. ඒ නිසා උන්වහන්සේ මේ පොත දිගාරලා ඒ යම් කොටසක් උන්වහන්සේ කියවලා උන්වහන්සේ පොත ඒ බලන් ඉන්න කෙනාට පොත දීලා නැවත උන්වහන්සේ ඒ ස්ථානයේ ගියා කියලා කියනවා. නමුත් උන්වහන්සේගේ වචන මිනිස්සුන් මවිත වුණා මේ මොන වගේ වචනද කියවෙන්නේ කියලා. මොකද ඇයි කිව්වේ ස්වාමින් වහන්සේගේ ආත්මය මා කෙරෙහිය දිලිඳුන්ට සුභාරංචිය දේශනා කරන්නට මාව දෙවියන් වහන්සේ ආලේප කළා. උන්වහන්සේම ප්‍රකාශ කළා උන්වහන්සේ ගැලවුම් කාරය කියලා, උන්වහන්සේ මෙසායා කියලා. නමුත් ඒ හිටපු අය මේක පිළිගත්තද නැද්ද කියලා අපි හෙට මෙනෙහි කරමු. මේක තමයි පළවෙනි දේශනාවේ කොටස. මේ පළවෙනි දේශනාව කරුණ කොටගෙන උන්වහන්සේව දීපු ප්‍රතිචාරය මොකද්ද කියලා අපි මෙනෙහි කරමු. එනිසා දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා කියා මා ඔබට ආශිර්වාද ගෙනෙනවා. ඔබ කවුරුණත් කමක් නැහැ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ආමෙන්.